Audio Jungle. Audio Jungle. අයියා ලොන්නේ ඉතින් ඔයාලා අදත් එක්කලා ඉන්නේ වීඩි බ්‍රෝ YouTube channel එකත් එක්කයි. ඉතින් අද වීඩියෝ එකට යන කලින් කට්ටියටම කියන්න දෙයක් තියෙනවා හාහා පුරා කියලා. ඉතින් ගොඩ කාලයකට පස්සේ තමයි මම මේ වීඩි බ්‍රෝ YouTube channel එකත් එක්ක ඉන්නේ. ඉතින් කියන්න ඕනේ channel එකේ subscribers ලා 329යි. ඉතින් ඒක ගැන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ගොඩක් කට්ටිය comment කරලා අහලා තියෙනවා එක එක දේවල්. ඉතින් ඒව ගැනත් අපට සන්තෝසයි. මම ඒගොල්ලන්ට ගොඩක් කට්ටියට comments වලින් උත්තර දීලා තියෙනවා. ඉතින් ඒ කමෙන්ට් වලින් උත්තර දීපු කට්ටියට ආය රිප්ලයි නම් මට දාලා නැහැ. රිප්ලයි කරනවා නම් හොඳයි. මොකද ඕගොල්ලොන්ට උදව්වක් වුණාද නැද්ද කියලා මට දැනගන්න පුළුවන්. නැත්තම් මට තව ඕගොල්ලොන්ට උදව් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම තව කියන්න ඕන දෙයක් තමයි අපේ channel එකට මට වීඩියෝ එකක් දාන්න අදහසක් ආවේ නැහැ සෑහෙන කාලෙක ඉඳලා. ඉතින් වීඩියෝ break down වෙන්නේ ඒකයි. දැන් මේ ඕගොල්ලොන්ට මගේ channel එකේ videos ගත්තොත් බලා ගන්න පුළුවන් මාසෙකට එක සැරයක් වගේ තමයි වැටෙන්නේ. ඒකට හේතුව තමයි වීඩියෝ එකක් දාන්න අදහසක් නැති එක සහ වීඩියෝ එකක් රෙකෝඩ් කරගන්න වෙලාවක් නැති එක. ඉතින් ඕගොල්ලෝ මේ වගේ මොනවා හරි help tutorials නම් මට ඉක්මනට ගේන්න පුළුවන් game plays වගේ නම් චුට්ටක් ගේන්න වෙලා යනවා. නමුත් මම try කරනවා ඊළඟ සතියේ ඇතුළත වගේ game play දෙක තුනක් දාන්න. අනිවාර්යෙන්ම දෙක තුනක් කියන්නේ එකක් දෙකක් වෝ වැටේ. ඉතින් ඕගොල්ලොන්ට ඕන games තියෙනවා නම් කියන්න. මං ගාව දැන්න තියෙනවා Assassin's Creed 4 Black Flag එක. බැට්මන් ආකම් සිටි එක නම් ගේන්නම්. ඔයගොල්ලෝ මන් දැකලා නැතුව ඇති. යුරෝ ට්‍රක් සිමුලේටර් එකේ අලුත් අප්ඩේට් එකක්. ඒ කියන්නේ ඒකේ රීසන්ට්ලි අප්ඩේට් එනවා. ඉතින් ඒ වගේ මොන හරි අප්ඩේට් ගේම් ප්ලේ එකක් ඕන නම් ඔයගොල්ලන්ට මගේ ඩ්‍රයිවිං ස්කිල්ස් පාවා බලා ගන්න ඕන නම් කියන්න. මම කිසිම ප්‍රශ්න නැහැ. මම වීඩියෝ එකක් හදලා ගේන්නම්. ඉතින් Assassin's Creed Black Flag එක එපා නම් ඒක ටග්ගල කමෙන්ට් කරන්න. මොකද ඒක මයිය බයියා දාලා දිනවා මන් දැක්කා. ඔයගොල්ලන්ට මගේ ගේම් ප්ලේ එකක් ඕන නම් මගේ විදිහට මං ගේන්නම් එක. ඉතින් ඒ වගේම තමයි වෙන මොනහරි ඔයගොල්ලන්ට ඕන දේවල් තියෙනවා නම් අපිට කියන්න. ඉතින් මේ වීඩියෝ එක ගේන්න මට අයිඩියා එක දුන්නේ Facebook එකේ කෙනෙක්. ඉතින් එයා මං ඊයරේ දාපු පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තිනවා. පුළුවන් නම් PUBG Lite එකේ account එක හදන හැටිගෙන මුලින් ඉඳලම වීඩියෝ එකක් කියන්න කියලා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මෙන්න මුලින්ම ඔයගොල්ලන්ගේ බ්‍රවුසර් එක ඔන් කරගන්න. හරිය බ්‍රවුසර් එක ඔන් කරාට පස්සේ Lite .pubg.com මේක තමයි මේගොල්ලන්ගේ ඔෆිෂියල් සයිට් එක. ඉතින් ඔෆිෂියල් සයිට් එකෙන් කරන දේවල් තමයි මම සාමාන්‍යයෙන් කරන්නේ. ඕගොල්ලොන්ට මම මේක කවදාවත් ක්‍රැක් කරන හැටි පෙන්නන්නේ නැහැ. මේ ඉගොන් වැඩි නම් කරගන්නේ. ඉතින් මේක සවුත් ඇෆ්‍රිකාව සවුත් ඒෂියා වලට රිලීස් කරේ ළඟදී. ඒකත් එක්කම වෙන රටකට රිලීස් කරලා තියෙනවා නෝත් ඇමරිකාවද කොහෙද මට ඒක හරියට පෙවුන්නේ නැහැ. ඉතින් මේක අපි යන්න ඕනේ. ඕගොල්ලොන්ට මෙතන පේනවා ඇති මම මෙහෙම කියාගෙන කියාගෙන එන්න ඕනේ. ඉතින් මෙන්න මෙතන account කියලා තියෙනවා. ඉතින් මෙතනින් account එක හදාගන්න ඕනේ. account එක හදාගද්දී අපිට පුළුවන් Facebook එකෙන් login වෙන්න. ඔයාලා Facebook එකෙන් login වෙන්න කැමති නැත්නම් මෙතනින් අපිට පුළුවන් create my account දෙන්න. ඉතින් මෙතන මුලින්ම email address එක හොයාගන්න ඕනේ. මං taggala google.com එකට ගිහිල්ලා මගේ email address එක copy කරගෙන ආපහු ඉක්මනටම එන්න. හරි ඉතින් මං email එක copy කරගත්තා. නැත්නම් ඕක මට ටයිප් කර කර ඉන්න එක කරදරයි. ඉතින් මම මේ විදිහට ඊමේල් ඇඩ්‍රස් එක කොපි කරනවා. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකම ආයෙම කොපි කරන්න ඕනේ. ඊට පස්සේ අපි කැමති ඒ කියන්නේ පාස්වර්ඩ් එකක් දෙන්න ඕනේ. පාස්වර්ඩ් එකේ අන්තර්ගතය වෙන්න ඕනේ. අනිවාර්යෙන් මෙන්න මේ දේවල් තියෙනවා. අකුරු 8කට වඩා වැඩි වෙන්න ඕන. ඊට පස්සේ එක ඉලක්කමක් හෝ එකතු වෙන්න ඕන. එක අකුරක් හෝ එකතු වෙන්න ඕනේ. ඒ කියන්නේ අකුරක් කියලා කියන්නේ සිංහල දෙමළ ඉංග්‍රීසි නෙමෙයි. සිංහල දෙමළ නෙමෙයි. ඉංග්‍රීසි වලින්ම තමයි එකතු වෙන්න ඕනේ මං හිතන්නේ. ඉතින් මම මෙතන පාස්වර්ඩ් එකක් දාගන්න. ඉතින් ඔන්න ඒ විදිහටම ඊට පස්සේ ආය පාස්වර්ඩ් එක දාන්න ඕනේ. ඉතින් මමත් PUBG ප්ලේ කරන ප්ලේයර් කෙනෙක්. මම account එක හැදුවේ මේ විදිහට. මං දැන් PUBG ප්ලේ කරනවා. මං ඕගොල්ලන්ට ඒකෙත් ඕනනම් ගේම් ප්ලේ එකක් ගේන්න. ටිකක් කට්ටිය ගෙනාවු හින්දා මගේ ස්ටයිල් වෙනයි ගේම් ප්ලේ. වෙන කට්ටියගේ ස්ටයිල් වෙනයි. හරි ඉතින් අපි දැන් කරන්න යන්නේ date of birth දෙන්න ඕනේ මේකේ. date of birth මුලින්ම මාසෙ. මම මේක actual එක දීලා බලන්නම් මුලින්ම දිනේ. ඊට පස්සේ අවුරුද්ද දීලා බලමු. මේක වැරදුනොත් මම ටග් ගාලා ඊයෙ අඩු කරනවා. ඒ වගේ වැඩ කරනවා මම. ඊට පස්සේ ඉතින් ඕගොල්ලොන්ට මේ යට ටික් එකෙන් දාලා තියෙන PUBG can email يعني occasionally يعني නිතර නිතර email එවන්න පුළුවන්ලු. එයාලගේ න්ියස් අප්ඩේට් එක කියන්නේ මොනවා හරි අප්ඩේට් එකක් තියෙනවා පැච් රිලීස් වෙච්චා ඔය ඔක්කොම ගාලා ඉවනවා ඉතින්.
මට ඊමේල් කියවන්න වෙලාවන්න මේ YouTube channel එකේ account එකේ බොහෝ දුරට ගියේ මගේ ඇති. ඉතින් ඒක නිසාම මං ඒක දෙන්නේ ඊමේල් ගොඩක් ආපුවම කරදරයි. ඊට පස්සේ මං create account දෙනවා. හරි. ඉතින් to complete the process check you, please check your email. ඉතින් මම මේ විදිහට save කරගන්නවා මගේ PUBG account එකේ මේක. ඊට පස්සේ මේක බලිනව කරන්න පුළුවන් නේද? ඉතින් අපි යමු අපේ email එකට. යන්නේ mail.google.com. ඉතින් මේකට ගියාට පස්සේ මට පෙනේ මොකක් හරි දෙයක්. loading email අපිට ලස්සනට load වෙනවා. no reply. මේකෙන් PUBG global account activation. ඉතින් මේ විදිහට PUBG එකෙන් ලස්සනට එවලා තියෙනවා අපේ email එක. මේ email එක confirm කරන්න තමයි තියෙන්නේ. ඔන්න මේක confirm කරලා register කරගන්නවා. ඉතින් මේ විදිහට අපි save කරගත්ත email address එක හරහා අපිට login වෙන්න පුළුවන්. දැන් ඔන්න ඉතින් මං ආවා මගේ PUBG Lite එකට. ඉතින් මේ විදිහට PUBG Lite එක PUBG දැන් Lite එකට ඇවිල්ලා තියෙන්නේ. PUBG Lite එක අපි download කරගන්නේ කොහොමද කියලා බලමු. community news. ඉතින් PUBG දැන් මේ beta එකනේ තියෙන්නේ. මේ PUBG එකේ ඉන්නේ. PUBG එකයි PUBG beta එකයිනේ වරද්ද ගන්නම් එපා. accounts pubg.com එකේ මේ ඉන්නේ. මේකෙන් අපිට buy කරගන්න සිද්ධ වෙනවා. ඉතින් PC එකට buy කරගන්න විදිහ Xbox One එකෙන් PS4 එකෙන් මේකට ඔයගොල්ලෝ buy කරලා තියෙනවා නම් සන්තෝසයි. මම නම් buy කරේ නෑ. ඉතින් මම කවදාවත් ඔය වගේ ඔව් ඒක game map buy කරා. හදන්නවද? Euro Truck එක මගේ දැන් original එක තියෙන Steam එකේ. ඉතින් ඒකේ ඕනනම් original එකේ gameplay එකක් ගේන්න. මොකද updates එනවා ඒකට හැමදාම ඒක තමයි ඒක update කරලා තින්නේ. ඉතින් අපි යමු කොහොමද දැන් මේ PUBG Lite එක install කරගන්න කියලා බලන්න. අපි දැන් මේ විදිහට account එකක් හදාගත්තා. ඒ account එක download කරගන්න ඕනේ. sorry වැරදුනා. ආයි කියන්න ඕනේ. අනේ මේ මගේ අතින් videos වල මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මට තරහ නැතුව කියන්න මට හදාගන්න ඕනේ. මොකද අපේ videos quality වෙන තරමට තමයි fansලා කැමති අපේ videos බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේ ඊට පස්සේ මෙතන අග අපිට account එකෙන් එහාට තියෙනවානේ. එතනින් download කියලා button එක දෙන්න. ඊට පස්සේ install the PUBG launcher. ඉතින් PUBG launcher එක download කරගන්න ඕනේ. ඉතින් මේක සාමාන්‍යයෙන් MB 8ක විතර software එකක්. මම මේක download කරගෙන තියෙන්නේ. ඒක open කරගන්න MB 2 3 වගේ කියන්නේ සෑහෙන පොඩි ගානක software එකක්. සාමාන්‍ය instant එක තරම්වත් නැහැ. PUBG Lite එකේ ඔන්න setup එක මම open කරගන්නවා. ඉතින් language එක සුපුරුදු පරිදි install කරගත්තා. හරි. ඉතින් PUBG Lite setup wizard එක ආවා. කොහොමද නිය අරු ඉන්න පෑන් එක තියාගෙන නිය වලියට වගේ නේ. ඉතින් create desktop shortcut දුන්නට පස්සේ අපි දැන් හදපු account එකෙන් තමයි මම දැන් log වෙන්න යන්නේ. ඊට පස්සේ මම ඒක community එකට කියලා auto mine කරගන්න. කොහොමත් ඒගොල්ලොන්ට කියලා තමයි ඔය account අයින් කරන්න ඕනේ මං හිතන්නේ. ඔව්. නැත්තම් නිකන් අපරාදේ. ඊට පස්සේ ඉතින් launch එක run කරන්න තමයි තියෙන්නේ. launch එක run කරනකොට මං ගන්නේ recommend කරලා තියෙන graphics ඔක්කොම තියෙනවා. ඒට අමතරව ඔයගොල්ලෝ මෙන්න මේ softwares ටික download කරගන්න ඕන මං කැමතියි. මොකද මේවා තියෙන්න ඕන නිසා තමයි ඒගොල්ලෝ official site එකෙන්ම දෙන්නේ. Intel ඒ වගේම ඔයගොල්ලන්ට drivers පවා download කරගන්න පුළුවන් ඉදිරියේ මේගොල්ලෝ සුපිරියටම game එක හදලා තිනවා. ඉතින් මෙන්න මේ විදිහට හිච්චි window එකක් open වෙනවා. fine ඔක load වෙන්න තමයි වෙලා යන්නේ. ඉතින් මේ තියෙන්නේ මගේ පාරණ email account එක. ඉතින් ඒක මං අයින් කරලා දැන් හදාගත්ත account එක දෙනවා. මෙතන මං control v ඊට පස්සේ මෙතන තව තියෙන දේවල් තියෙනවා මට ඒක කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්. මෙතනින් අපිට account එකක් හදන්න පුළුවන්. I don't have account කියලා කියපු ගමන් ඔන්න මගේ edge එක තමයි account මේ මේක default browser එකයි. ඉතින් default browser එකෙන් open වෙනවා. ඔන්න අපිට account එකක් හදාගන්න ඕනේ තවත් විදිහක්.
ඉතින් මම මේ ලින්ක් එක එවන්නම් අනිවාර්යෙන් ඔයගොල්ලොන්ට රෙජිස්ටර් වෙන්න ලේසි වෙන්නත් එක්ක මේ ලින්ක් එකට ගිහිල්ලා කැමති නම් රෙජිස්ටර් වෙන්න නැත්නම් අර මං කියපු විදියට යන්න. හරිය. ඉතින් ඊට පස්සේ මම දැන් පාස්වර්ඩ් එක ගැහුවාට පස්සේ තව ඒ විදිහට මං ඒ දෙක තාම ෆිල් කරගත්තට තාම ලොගින් වෙන්නේ නැහැ. ඉතින් මෙතන ෆෝගට් පාස්වර්ඩ් කියලා දීලා පාස්වර්ඩ් එක රීසෙට් කරන්න පුළුවන් කවුන්ට් එකේ මං හිතන්නේ කොහොම හරි ඒක ට්‍රයි කරන්න ඕනේ. ඊට පස්සේ Facebook එකෙන් ලොගින් වෙන්නත් පුළුවන්. Facebook එකෙන් ලොගින් වෙන්න ඕනේ. අපි යමු normal login එකට. normal login එකේ on right. එන ඉදියට load වෙනවා. හරි. ඉතින් මෙතන දැන් click කරපු ගමන් මෙතින් start වෙනවා. හරි. ඉතින් game එක start කරන්න තියෙන්නේ මම මේ game එක කලින් download කරගෙන තියෙන නිසා තමයි මෙහෙම එන්නේ. නැත්නම් ඕගොල්ලෝ game එක download කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට අපට settings පව බලා ගන්න පුළුවන් වෙනවා. notifications language එනවා සෑහෙන ගාණක්. ඉතින් මේක මුලින්ම release කරලා තිබේ තායිලන්ඩ් වලට. ඉතින් තායිලන්ඩ් එක මම ගහන්න බැලුවට හරි ගියේ නැහැ. ඉතින් මේ විදිහේ ලස්සන ෆෝටෝ දෙකක් දාලා තිනවා PUBG Lite එක ගැන. ඉතින් මෙතනින් start කරපු ගමන් අපේ PUBG Lite එක open වෙනවා. ඔයගොල්ලෝ මේක දැම්ම download කරගත්තේ නැත්නම් දැම්ම download කරගන්න මං කියපු විදිහට account එක හදලා. ඉතින් මෙතනින් තව access කරන්න පුළුවන් ඒගොල්ලෝගේ YouTube channel එක සහ Facebook account එකට. ඉතින් මෙහෙම තමයි අපේ PUBG Lite account එක setup වෙන්නේ. ඉතින් ඔයගොල්ලොන්ට මේකේ gameplay එකක් ඕන නම් අනිවාර්යෙන් comment කරන්න මගේ විදිහට මං කියනවා. ඉතින් මං දැන් video එක exit කරන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි account එකෙන් exit වෙන ගමන් video එක දිනු සමුගන්න. ඉතින් ඔයගොල්ලොන්ට සුබ දවසක් කියලා කියන්න ඕනේ. video එකට කැමති නම් like කරන්න. ඒ වගේම අපි subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් ඒ වගේම අපි Facebook page එක නම් මට වැඩි යවෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ ඉන්නවා නම් මට manage කරන්න පුළුවන් Facebook page එකත්. ඒක මම මැනේජ් කරන්න නැතුව ඉන්නේ. ඉතින් අපි මම social media වලින් follow කරලා නම් follow කරන්න follow කරලා නැත්නම් follow කරන්න. ඉතින් follow කර කර ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මාත් එක්ක සම්බන්ධ වෙන්න ඕගොල්ලෝගේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම්. ඉතින් හරි අපි තවත් අලුත් video එකකින් හමු වෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.